සුබ දවසක් ඒවා කියලා කියනවා ඔයාලා හැමෝටම ඉතින් ඔන්න ඉතින් අද සුපුරුදු විදියටම VFX boot camp එකේ මම ඇවිල්ලා තිනවා තවත් අලුත් ටියුටෝරියල් එකක් අරගෙන ඔයගොල්ලෝ දන්නවා ඉතින් මගේ channel එකෙන් හැමදාම ගේන visual effect වලට සම්බන්ධ ටියුටෝරියල් කියලා ඉතින් අදත් ගෙනල්ලා තිනවා යහ සම්බන්ධවම ටියුටෝරියල් එකක් ගොඩක් වැදගත් වෙයි කියලා හිතන අද ටියුටෝරියල් එකක් ඉතින් එකතුලා ඉන්න මාස්ට් එක පුංචි දෙයක් මතක් කරන්න පටන් ගත්ත ගාම ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම කියලා subscribe කරන්න bell icon එක click කරන්න අමතක කරන්න එපා එතකොට like එකක් දාන්න comment එකක් දාන්න share එකක් දෙන්න ඔගොල්ලෝ කරන ශායකින් ඔගොල්ලෝ වගේම තවත් කට්ටිය මේ ගැන දැනගන්නවා. එතකොට ඒගොල්ලොත් මේකෙන් ගොඩක් වටින දේවල් ඉගෙන ගනී කියලා මම හිතනවා. ඉතින් හරි. අද ටියුටෝරියල් එක ගැන කතා කළොත් අද අපි මුලින්ම කතා කරන්න යන්නේ ෂොට් බ්‍රේක් ඩවුන් එක විදිහට යන්නේ. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරලා තියෙන්නේ කොහොමද 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 කියලා නිකන් කතා කරගෙන යනවා. ඊට පස්සේ මේකේ පාර්ට් 1 පාර්ට් 2 එහෙම එනවා වීඩියෝස් ටික. මොකද එතකොට ඔයගොල්ලන් පාර්ට් 1 එකේදී මම කතා කරන්න ඉඳාගෙන ඉන්නවා AOVs VRay AOVs පාවිච්චි කරලා මොකද බියුටි පාස් එක රීබිල් කරන්න කියන එක ගැන. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ දකින්නවා ස්ක්‍රීන් එකේ ප්ලේ වෙනවා ප්ලේන් එකක් යනවා. අන්න ඒ ප්ලේන් එක රීබිල් කරලා දිනවා බියුටි පාස් එක. අන්න ඒක කරන්නේ කොහොමද කියලා අපි කතා කරමු මේකේ පාර්ට් 1 ටියුටෝරියල් එකේදී. ඉතින් අන්න ඒ වගේ දේවල් ටික කතා කරන්න පුළුවන්. එතකොට මේකේ එක්ස්ප්ලෝෂන් එකක් වෙනවා. අපි කතා කරමු මේ එක්ස්ප්ලෝෂන් එක වෙන්නේ කොහොමද කියලා. ඒ එක්ස්ප්ලෝෂන් එක හැදුවේ කොහොමද? එක්ස්ප්ලෝෂන් එකට පාවිච්චි කරපු වීඩියෝස් කීයක් පාවිච්චි කරලා තනි වීඩියෝ එකකින්ද කරලා තියෙන්නේ? අන්න ඒ දේවල් ටික කතා කරමු. කොහොමද වීඩියෝස් ටික ගොඩක් එකතු කරගෙන වෙනස් එක්ස්ප්ලෝෂන් එකක් කරගන්න කියන එක. අන්න ඒ වගේ දේවල් කතා කරන්න පුළුවන් අපිට. ඒ වගේ දේවල් ටික තමයි මේකෙදී ඉතින් කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් පොඩි දෙයක් කියනවනේ මේකෙදී මේ වීඩියෝ එක කරගන්න මෙතන දැනගන් ඉන්න මට පොඩි ප්‍රශ්න වගේක් වුණාම ඒ කියන්නේ නියුක් එකයි මැක්ස් එකයි තමයි අපි මුලින්ම කළේ. එතකොට මැක්ස් එකයි නියුක් එකයි අතර පොඩි එරර්ස් වගේක් ආවෙලා ඒක ෆික්ස් කරගන්න මට විශේෂයෙන් උදව් කළා රමේෂ්. එතකොට ලක්ෂිත ඒ දෙන ඒ රමේෂ්ගේ ලක්ෂිතගේ උදව්වෙන් තමයි මේ ටියුටෝරියල් එක අද මෙතනට ගේන්නේ. ඉතින් ඒ දෙනා විශේෂයෙන් මතක් කරනවා ඒත් එක්කම ආයෙත් මතක් කරනවා ඔගොල්ලෝ YouTube channel එක subscribe කරන්න කියලා ගිහිල්ලා. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යන්න. අද අපි කතා කරන්නේ මුලින්ම ෂොට් බ්‍රේක් ඩවුන් එකක් විතර. මේකේ කොහොමද ස්ටේජස් බයි ස්ටේජස් මේක කරලේ කොහොමද බෑක්ග්‍රවුන්ඩ් එක ගත්තේ කොහොමද එතකොට කැමරාව ඉම්පෝට් කරගෙන තියෙන්නේ මොකටද එන්නේ වගේ පොඩි පොඩි කොටස් ටිකක් මුලින් කතා කරගෙන යන්න. ඊට පස්සේ පාර්ට් 1 එකේදී අපි කතා කරමු රීබිල්ඩ් එක. පාර්ට් 2 එකේදී ෆයර් එක්ස්ප්ලෝෂන් එක. එතකොට පාර්ට් 3 එකේදී නියුකේර කැමරාවත් ඉම්පෝට් කරගන්නේ කොහොමද අන්න ඒ වගේ දේවල් ටිකක් මුලින් කතා කරමු. ඇනිමේෂන් එක ඉම්පෝර්ට් කරගන්නේ කොහොමද 3D ඇයි අපි පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ දේවල් ටික කතා කරමු. ඒ ටික කතා කරමු අපි එනවා වැඩි කතා හිතුව අපි අද ටියුටෝරියල් එක පැත්තට මේ VFX boot camp. හරි ඔන්න ඉතින් අපි දැන් ටියුටෝරියල් එකට ඇවිල්ලා තින්නේ. දැන් අපි කතා කරන්න යන්නේ කොහොමද මේක කොටස් කොටස් වලින් කරලා දෙන්නේ කියලා තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අද ඉන්ඩීප් ටියුටෝරියල් යන්නේ මේ යන්නේ يعني ෂොට් බ්‍රේක් ඩවුන් එකක් විදිහට යන්නේ. මේකේ මේ කොටස කරලා දෙන්නේ මෙන්න මේවා පාවිච්චි කරලා මේ කොටස කරලා දෙන්නේ මෙන්න මේවා පාවිච්චි කරලා මේ කොටස කරලා දෙන්නේ මෙන්න මේවා එහෙම එහෙම තමයි කතා කරන්නේ. ඊට පස්සේ මේකෙන් පස්සේ ඔයගොල්ලන්ට හම්බ වෙනවා පාර්ට් 1 පාර්ට් 2 පාර්ට් 3 කියලා ටියුටෝරියල් කොටස් වර්ගයක්. ඒකෙදී අපි කතා කරනවා කොහොමද VRay AOVs පාවිච්චි කරලා බියුටි පාස් එක රීබිල් කරන්න කියන එක අංක එක විදිහට. ඊට පස්සේ කොහොමද එක්ස්ප්ලෝෂන් එකක් ක්‍රියේට් කරන්නේ කොහොමද ඒකට එක එක එලිමන්ට්ස් පාවිච්චි කරලා එක ෆයිනල් එක්ස්ප්ලෝෂන් එකක් හදාගන්නේ කියන එක කතා කරනවා. ඊට පස්සේ කොහොමද ෆයිනල් කොම්පොසිට් එකක් කරන්නේ ලෙන්ස් ලයක් ඇඩ් කරගන්නේ කොහොමද බෑක්ග්‍රවුන්ඩ් එක ස්කයි එකක් තියාගන්නේ කොහොමද 3D ස්පේස් එකක් ඇතුලේ. ඒදී ඔක්කොම කතා කරනවා මේකේ මේ කොටස් කොටස් වශයෙන් ගිහිල්ලා. හරි ඉතින් ඔගොල්ලෝ දැන් දකින්නවා ඇත්තනේ වීඩියෝ එක ප්ලේ වෙනවා ස්ක්‍රීන් එකේ. ඒකේ තියෙන්නේ ප්ලේන් බෑක් යනවා පැත්තකින් ෂිප් බෑක් බ්ලාස්ට් වෙනවා අන්න ඒ වගේ පොඩි සීන් එකක් තියෙන ලොකු දේවල් නෑ. පොඩි ස්ක්‍රීන් එකක් තමයි එතන තියෙන්නේ. ඉතින් අන්නේ දේ කලේ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මමත් මේ ආසාවෙන් කරන සබ්ජෙක්ට් එකක් ඉන්න. ඉතින් මමත් දන්න දේ දන්න විදිහට කරනවා. මම දන්න ඒවා ආගෙන දන්න කෙනෙක්ගෙන් අහගෙන එහෙම කරනවා. ඉතින් එහෙම තමයි මේකත් කරලා තියෙන්නේ. මේකේදී ප්‍රශ්න ගොඩක් ආවා. ඒ ටික සෝල් කරගෙන තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ දේවල් මම ඔයාලටත් ඒ විදිහටම කියලා දෙනවා. හරියටම මේ ප්‍රශ්න නැතුව කොහොමද කරගන්නේ කියන එක. ඉතින් අපි යන ටියුටෝරියල් එක පැත්තට. ඉතින් අපි දැන් ඉන්නේ නියුක් එකේ. නියුක් එකේ ඔයගොල්ලන්ට පේනවා අපේ ඒක මේ විදිහට තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි පටන් ගත්තොත් මුලින්ම මේ දින්න අපේ බියුටි පාස් එක. මේක තමයි අපි මැක්ස් එකෙන් රෙන්ඩර් කරගෙන ඇවිල්ලා VRay පාවිච්චි කරලා තමයි රෙන්ඩර් කළේ. රෙන්ඩර් කරව බියුටි පාස් එක. ඉතින් මේක EXR එකක් විදිහට තමයි මම සේව් කරගත්තේ. ඉතින් මේක මම පාසස් කඩාගෙන තියෙනවා. ඔයගොල්ලන්ට මෙතනින් පාසස් ගිහිල්ලා බලන්න පුළුවන්. අපිට මල්ටි මැට් එකේ තියෙන ඩිෆියුස් එකේ තියෙන ඉලුමිනේෂන් එකේ තියෙන ලයිටින් තියෙන රෝ ඩිෆියුස් රෝ ගෝබල් ඉමේෂන් රෝ ලයිටින් රෝ රිෆ්ලෙක්ෂන් රෝ රිෆ්‍රැක්ෂන් ෆිල්ටර් මම පාසස් ටික ඔක්කොම කඩාගෙන තියෙනවා. බියුටි පාස් එක රීබිල් කරන්න අවශ්‍ය වෙන ටික.
හරි එතකොට මම කලින් කිව්වා වගේ මේක වෙනම කොටසක් ඕගලන්ට යනවා කොහොමද හරියටම බියුටි පාස් එක රීබිට් කරන්න කියන එක සෝ දැන් අපි යන්නේ ඊළඟ පැත්තට ඉතින් මේ බියුටි පාස් එක රීබිට් කළා මෙතනට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ ඒකේ මම ප්ලේන් එක වෙනමයි ඕෂන් එක වෙනමයි ගලවගෙන තියෙනවා ඉතින් මේ තියෙන ඕෂන් එක විතරක් එතකොට බලන්න වෙනවා මෙතන මැට් වෙලා තියෙනවා ප්ලේන් එක තියෙන කොටස එතකොට මේ වෙතින් ගත්තොත් මේ තියෙන ප්ලේන් එක විතරක් තියෙන කොටස කොහොම කොටස් දෙක මම වෙන වෙනම අරන් තිනවා මේ මැට් එක පාවිච්චි කරලා මැට් එක ඔලට පේනන ඇල්ෆා එක ඔන්නෝග පාවිච්චි කරලා තමයි මම අරගෙන තියෙන්නේ මේ ප්ලේන් එකයි ඕෂන් එකයි දෙකම වෙන් කළා හරි ඒ එක විදියක් අපි දැන් ප්ලේන් එකයි ඕෂන් එකයි වෙනම ගලව ගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට කැමති නම් ඒක එකට එක ලේයර් එකේ තියාගෙන කොම්පොසිට් කරගෙන යන්න පුළුවන් ඒක ඕගොල්ලොන්ගේ ඔය අවශ්‍ය කරන වැඩේ අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. මේක මම මෙහෙම කරයි කියලා ඕගොල්ලෝ ගන්න හැම එකම කොටස් වල කඩා ගන්න හිම අවශ්‍යතාවයක් නැහැ. හරි ඊළඟට බලුවත් අපි මෙතන තියෙනවා SDRI map එක පාවිච්චි කරලා තියෙනවා මම. මේ දේ මේ පාවිච්චි කරපු SDRI map එක මේ ඒක මම XP එකකට දාගෙන තියෙනවා. XP එක ආරා තමයි. එතකොට මම මේ globe එක වගේ එකක් හදාගෙන තියෙනවා. හරි. මේකත් ඕගොල්ලන්ට මේ විදිහට කරන්න පුළුවන් ප්ලෑන් එකක් දාලා කරන්න පුළුවන්. ඒක කැමතියි කවා අවශ්‍යතාවය අනුව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ තියෙන අපේ සීන් එක. මේදී අපේ කැමරාව මම Nuke මායකින් ඉම්පෝට් කරගත්ත කැමරාව. එතකොට මේ තියෙනනේ කැමරා මොකටද? ඒ දේවල් ඉදිරියම තියෙනවා. ඊට පස්සේ ස්කෑන් ලයින් එක කරාම ඒක රෙන්ඩර් කරගෙන තියෙනවා. පොඩි කලර් ග්‍රේඩ් එකක් තියෙනවා. පොඩි එකක් තියෙන එක ලොකු ඩිෆරන්ස් එකක් නැහැ. ඊට පස්සේ ඔයාලට බැලුවොත් මෙතන තියෙනවා ship එක. මේක නිකන් 2D image එක. මේකේ plane එකයි ocean එකයි setup එකෙන් තමයි කියන්නේ තියෙන්නේ. මට ship එක 3D අවශ්‍ය කලේ නැහැ. මොකද ඒක depth එකේ තියෙන එකක්. ලොකු ළඟ close up දෙන්නේ නැහැ. ඒකේ 3D dimension එහෙම ලොකුවට පේන්න ඕනේ නැහැ මට. ඉතින් අන්නේ එන්න මම මේක model කරන්න කියන ඔ මේ image එකක් අරගෙන ඈත නියලා ඒක blast කරන්න මට ඕනේ. ඒකේ අර shot එකේ beauty එක ගන්න shot එකට ෂොට් එකේ බ්ලැන්ක් ගතිය වහන්න අන්න ඒ දේවල් ෆික්ස් කරගන්න තමයි මම chip එක භාවිත කරන්නේ. ඉතින් අන්න ඒ දෙක තමයි මම මේක chip එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ටර්නෙට් එකේ මේ වගේ image එකක් හයිස. දැස මම මේක පොඩි hole එකක් අදාගත්ත නියන් අර පයේක එක asset තියෙන මොනින්ද ඒක තමන්ට කැමති විදිහට ගන්න පුළුවන්. මම නිකන් tough shape එකක් අඳගත්ත. ඒක මම 3D space එකේ card එකට දීලා දිනවා. card එකට තමයි දීන්නේ. space එකේ දීලා දිනේ උරන්න බලන්න පුළුවන් motion එකත් එක්ක animation එකක් මේකට ගේන්න පුළුවන්කම තියෙන නිසා ඒක මේක නියුක් වල තියෙන වාසිය ලොකු වාසිය එකයි මේක ඉන්ඩස්ට්‍රි එකේ ගොඩක් පාවිච්චි කරන්නේ ඇඩ්වාන්ස් කොම්පොසිට් වලට ඩීප් කොම්පොසිට් කියන්නේ මේක නෙමෙයි ඩීප් කොම්පොසිට් කියන්නේ වෙනම එකක් ඒක ඩීප් ඇත්තම ඩීප් කරන්නේ නැහැ මේක ඩීප් කොම්පොසිට් එකේ අපිට ගොඩාක් දේවල් කොම්පොසිට් කරන්න පුළුවන් නියුක් එක ඇතුළේ හරි ඊට පස්සේ මම එක්ස්පෝෂන් ටිකක් අදාගෙන තියෙනවා මේ දින ස්මෝක් එක ආයෙත් මේ පොඩි ග්‍රේඩ් එකක් දාලා දෙනවා මම අර පය ගතිය ගන්නත් උන් ඉඳන්. ඒ කියන්නේ බින්දවත් එක්ක යන හින්දා ඒක අර ඒකේ තියෙන හීට් ගතිය ගන්නත් ක්ලාස් මගේ තම පාටර වැතර ගන්න. ඒක ඒකත් කාඩ් එකකට දීලා දෙනවා. ඒකට මේකත් අපේ එක්ස්ප්ලෝෂන් එකක් පාවිච්චි කරලා. ඉතින් තවත් ඒ වගේ පාවිච්චි කරපු එක්ස්ප්ලෝෂන් එකක්. ඒ දෙන්න තවත් ඒ එක්ස්ප්ලෝෂන් එක ඕවා එක්ස්ප්ලෝෂන් තුනක් පාවිච්චි කරලා තමයි මම ෆයිනල් එක්ස්ප්ලෝෂන් එක හදාගෙන තියෙන්නේ. ඒක බැලුවොත් උගලන් මේක මෙතන මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඊළඟට මම ඒකට උඩින් මෝෂන් එක රීප්ලේස් කරගෙන තියෙනවා. ඊළඟ වෙනම මෙතන මේ කොටසක් නෑ වගේ පේන්නේ ප්ලේන් එක තියෙන කොටස. මොන විදිහට තමයි පේන්නේ. ඊට පස්සේ මම කරගෙන තියෙන්නේ මේ දැන් මෙතන ෂිප් එක තිබ්බා. ෂිප් එකේ පොඩි රිෆ්ලෙක්ෂන් එකක් වැටෙන්න ඕනේ මේ මොහොතේ. ඊගෙන ලොකු ධර්මවල පේන්නේ නැතුනාට ඒක මේ රැල්ල ගන්න හින්දා ලොකු ධර්මවල පේන්නේ නැහැ. ඒක ටිකක් ලාවට පේන්න ඕනේ නම් මම ඒක හදාගෙන තියෙනවා රිෆ්ලෙක්ෂන් එක. අර බෝට් එකම අරගෙන මිරර් කරලා තියෙනවා උඩයට මාරු කරලා ඊට පස්සේ කාඩ් එකම ඒ කාඩ් එකම අරගෙන පල්ලෙහාට තියලා මම අරන් තියෙනවා මෙන්න මේ විදිහට
ඔන්න වෙන මුදන් රිෆ්ලෙක්ෂන් එකක් තියෙනවා වෙනනේ හරි මේකේ තව පොඩි දෙයක් විශේෂ දෙයක් කරලා තියෙනවා ඔය රිෆ්ලෙක්ෂන් එක අපි නිකම්ම රිෆ්ලෙක්ෂන් එකක් විදිහට දිවිලා බ්ලර් කරලා දැම්මම හරියන්නේ නැහැ මොකද්ද ඒක දෙන්නේ ඇත්තට මුදේ රැල්ලත් එක්ක වේව් එකත් එක්ක ඒකත් මූව් වෙන්න ඕනේ අන්න ඒක හදාගෙන තියෙනවා මම රිෆ්ලෙක්ෂන් එක ඩිස්ටෝට් කරගෙන තියෙනවා මට පේනවා මෙතන මම පාවිච්චි කරලා තියෙනවා සෆල් ලේයර් කරගෙන එලිමන්ට් එකෙන් කඩාගෙන තියෙනවා මම මේ පෝෂන් එකේ මාස්ක් එක. කියන්නේ පෝෂන් එක විතරක් වෙනම තියෙන මැට් එක ඇල්ෆා එක අරන් තියෙනවා මම ෂෆල් කරලා අපේ බියුටි පාස් එක හරහා. ඊට පස්සේ මම මෙතන අරන් තියෙනවා මේ අපේ ඕෂන් එකේ මේ රෝ ලයිටින් පාස් එක. රෝ ලයිටින් පාස් එක ඔයගොල්ලන්ට පේනවා මේ රැල්ල වදින එක හොඳ ලස්සනට මේ බ්ලැක් ඇන්ඩ් වයිට් එක ග්‍රේඩියන්ට් එකට ඉතින් කියන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් අතර තියෙන මික්ස් එක යන ග්‍රේඩියන්ට් එකෙන් ඒක පේනවා. ඔගලන්ට ඒකෙන් රැල්ල ගන්න පුළුවන් මම ඒ රැල්ල ඒ දෙක එකතු කරගෙන කොපි නොට් එකෙන් කොපි කරලා අරගෙන රැල්ල විතරක් කරන් තියෙනවා ඊට පස්සේ මම ඒක ID distort එකට දීලා තියෙනවා ID distort කියන්නේ ඔයගොල්ලෝ දන්නරි නියුක් එක ඇතුළේ distortion එක හදන්න නම් ID distort එක වාච ගන්න ඕනේ ඉතින් ඒකට දුන්නාම ඔන්න ඒ විදිහට තමයි ඔයගලන්ට පේනවා දැන් අර අර රැල්ල වදින විදිහටම අපේ reflection එකත් ඒකත් එක්ක move වෙනවා ඒ ඒ ඒ විදිහට අන්නේ එක හදාගෙන තමයි එක හදාගෙන තියෙන්නේ. ID distort එකේ වර්ටිකල් එකක් කතා කරමු ඊළඟට ෆොකස් වල යද්දී. ඉතින් ඒ විදිහට තමයි රිෆ්ලෙක්ෂන් එක හදලා තියෙන්නේ. ඒක ඩීප් එක කතා කරන්න පුළුවන් අපිට ෆොකස් වල ගියාම කොහොමද ID distort එකේ පාවිච්චි කරලා මේ රිෆ්ලෙක්ෂන් එක හදාගන්න. මම හිතන්නේ පාවිච්චි කරලා තියෙන රෝ ලයිටින් පාස් එක ඒ ලයිටින් පාස් එකත් එක්ක කොහොමද ඒක කරගන්නේ කියන එක හරියටම කතා කරන්න පුළුවන් ඩීප් වෙන ෆොකස් ටිකට ආවහම. ඊට පස්සේ මම මෙතන ලයිට් ට්‍රැප් එකක් හදලා තිනවා. ඔයාලා ලයිට් ට්‍රැප් එක ගැන කතා කරන්නම් ප්ලේන් එකෙන් දිනලා තිනවා. ලයිට් ට්‍රැප් එක හදන්නේ මෙහෙමයි. නියුක් එකේ දිනන ලයිට් ට්‍රැප් කියලා එකක්. ඒක පාවිච්චි කරලා තමයි අපි ආෆ්ටර් වල නිකම් ලයිට් ට්‍රැප් එක දාලා එන්නම නිකන් තියෙන එහෙම නේ. ලින්ක් වල ලයිට් ලයිට් ට්‍රැප් එක ලයිට් වල ලස්සනට අපේ ඔබ්ජෙක්ට් එකත් එක්ක බ්ලෙන්ඩ් කරලා ලස්සනට හදන්න පුළුවන්. ඒකයි මේ නියුක් වල තියෙන වාසිය. මම ලයිට් ට්‍රැප් දෙකක් පාවිච්චි කරලා තිනවා. එකක් ටිකක් තද එකක් අනිත් එක ටිකක් ෂාප් එකක්. මේ දෙක මම බ්ලෙන්ඩ් කරගෙන අපේ ප්ලේන් එකට දීලා තිනවා. ඊට පස්සේ මම මෝෂන් බ්ලර් එකක් දීලා තිනවා. මොකද මට ප්ලේන් එක ගොඩක් මෝෂන් ග්ලෝ වෙනවා මොකද මේ අපේ ප්ලේන් එක එක තැන තියෙන එකක් නෙමෙයි හිමින් යන එකක් නෙමෙයි එක හයියෙන් යන්නේ ඉතින් ඒවත් එක්ක මෝෂන් බ්ලර් එක මට ටිකක් තරුණ වුණා ඉතින් මම ඒක කරා දැන් මම ඔන්න ඔය විදිහ තමයි අපේ බෑක්ග්‍රවුන්ඩ් එකයි ඕෂන් එකයි සිප් එකයි ඔක්කොම එක්ක එකට එක දුන්නාම ප්ලේන් එක තියෙන ඔන්න විදිහට මම පේනවා දැන් ඔය විදිහ තමයි මේක තුල අපි ෆස්ට් කොම්පෝසිට් එක ගහගෙන ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නනම් මම පොඩි වෝටර් ස්ප්ලෑෂ් එකක් දාගෙන දෙනවා ඒක පොඩි අමතර දෙයක් ඒක අත්‍යවශ්‍යම නැහැ ගාඩ් හිතනවනම් අවශ්‍යයි වාඩ හිතනවනම් අනවශ්‍යයි කියලා නොදා ඉන්න දාන්න ඒ දේ වාඩ ගන්න බලමු මේ පොඩි එලිමන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගෙන දිනවා පොඩි සෝෆ්ට් එකක් වතුර විසික් කරලා ඊට පස්සේ මම ඒක රීෆෝමැට් කරලා බ්ලර් කරලා අරන් තියෙනවා අපේ මේන් පයිප් එකේ මොකද මට උනනවා ප්ලේන් එක ළඟින් යද්දී ඒකේන කුලම් පාරට මම මුදින් වතුර බිඳුවක් දැක් උඩට අර එන උලම් පාරත් එක්ක යටින් ඇල්ලත් වදිනවනේ ඒකත් එක්ක පොඩි මේ ඉෆෙක්ට් එකක් විදිහට උඩට එනවා කියලා හිතලා මම ඒක ලං කරා මොකද කැමරාවට ගොඩක් ළඟින් යනවා කියලා ප්ලේන් එක කියන හින්දා අර එන කුලම් එක කපාගෙන එන හින්දා ඒ උලම් පාරට වතුර පාරක් උඩට එනවා කියන එක අඟපල මේ මම ඒ ස්ප්ලෑෂ් එක ගත්තේ ඊට පස්සේ ඔයගොල්ලෝ වෙනවා විශේෂ දෙයක් කියලා දිනවා මෙන්න මෙතන ප්ලේන්ස් ලෑගත් ඔයගොල්ලෝ වෙනවා හරි ඒකට මම පාවිච්චි කරලා තියෙන වීඩියෝ කොම්පයිටර් ලගේ ඔප්ටිකල් ප්ලේයර් එක මම ඊටත් කියන්න කොහොමද කරන්නේ කියලා ඊළඟ ඩීප් ෆොටස් වලට යනකොට ඊට පස්සේ මම හැම දෙකෙන් වගේ කරනවා ලෙන්ස් ඩෙප්ත් එක දාන ලෙන්ස් ඩෙප්ත් එක කියන්නේ ඔයාලගේ කැමරාව කොච්චර ක්ලියර් කරලා ගත්තත් ඔයගොල්ලෝ ඉරේලිය දිහා ඉරේලිය වැටෙන තැනකින් කැමරාව දිහා කැමරාවෙන් ෂූට් කරද්දී ඉරේලිය ඔයගොල්ලන් ලෙන්ස් එකට වැටෙද්දී ලෙන්ස් එකේ තියෙන සියුම් පොඩි පොඩි ඩීටේල් එකෙන් ඩස්ට් එකේ යවම පේන්න ගන්නවා. මේක පී දැම්මහම නඩු වෙනවා නේද ටිකක් පේනවා. ඒක සිනමාවේදී ඒක ටිකක් මේ පාවිච්චි කරන ෂොට් එකේ බියුටි එක ගන්න. මේ ඒ ඩස්ට් එහෙම එතකොට බොකේ විදිහට ලෙන්ස් බොකේ විදිහට එතකොට يعني ලෙන්ස් එකට වැටෙන සමහරක් ඒවා බ්ලර් වෙලා පේන විදිහට අන්න ඒ වගේ පොඩි කලාත්මක දේවල් පාවිච්චි කරන්න මේ ඒක පාවිච්චි කරනවා අන්න ඒ වගේ දේවල්. ඉතින් මම ඒකත් එහෙම පාවිච්චි කරලා ඉන්නවා ලෙන්ස් ඩර්ට් එක. ඔයාලට ඒක විතරක් බැලුවොත් මෙන්න මෙහෙම දෙන්නේ. කියන්නේ ඉර අපේ ඉර තියෙන පැත්තේ තියෙන දේ විතරයි ඒක හයිලයිට් කරලා පෙන්නන්නේ.
හන්ටි එහෙම ගන්නෙ නෑ මේ පැත්ත මට ඕනේ ඉඳ තියෙන පැත්ත ටික විතරක් ගන්න. ඉතින් ඒක මම ඒ විදිහට කරලා තියෙන්නේ. මේ සම්පූර්ණ එක මම මාස්ක් කරලා ඉඳ තියෙන පැත්ත ටික විතරයි කරන් තියෙන්නේ. ඊට පස්සේ මම ලයිට් බ්ලූ මැක් කරගෙන තියෙනවා. ලයිට් බ්ලූ මැක් කියන්නේ ඔයගොල්ලෝ ඕ එක්ස්පෝස් වෙලා තියෙන ටික පොඩ ඕවර් එක්ස්පෝස් කරලා බ්ලර් කරලා ගන්න එක තමයි ලයිට් බ්ලූ මැක් කියන්නේ. ඔයාලට පේනවනේ. ඒකෙන් පොඩි බ්ලෙන්ඩ් කතියක් කියන්නේ ඉතින් මේ ලයිට් ට්‍රැප් එක වගේ තමයි. ඒකෙන් ෂොට් එකේ පොඩි බ්ලෙන්ඩ් කතියක් කියනවා කියන්නේ එක්ස්පෝස් එච්ච දේවල් බැලන්ස් වෙලා ඔක්කොම කෝඩ සොෆ්ට් කතියක් එක්ක ඇවිල්ලා පොඩි බ්ලෙන්ඩින්ග් කතියක් කියනවා මේ ලයිට් එක මේ බ්ලූම් එක දැම්මම. ඉතින් මම ඒක කරගෙන තියෙනවා. ඒක මම සාමාන්‍යයෙන් මගේ හැම වීඩියෝ වගේ මම පාවිච්චි කරන දෙක. ඒක ලොකු ලස්සනක් වෙනවා කියලා වෙන. ෆයර් එක්ස්ප්ලෝෂන් එක වුණත් ඒකෙන් අමුතු කතියක් ආවා ඒක පාවිච්චි කරාම. වේරියබල් ටික තමයි ඉතින් මම නියුක් එකේදී කරගෙන තියෙන්නේ මෙතන. ඊට පස්සේ මම ආෆ්ටර් වෙල්ඩ් ගිහිල්ලා ආෆ්ටර් වෙල්ඩ් කලර් ග්‍රේඩ් එකක් දාගත්තා. මොකද මට ඒක ලේසි මැජික් බුලට් එකෙන් ලුක් එකක් දාන එක මේ මැනුවල් ග්‍රේඩ් කරනවට වඩා මේ වගේ වැඩක. ඉතින් මම ඒ දේ ඉතින් දිකලා අපි ආෆ්ටර් වෙල්ඩ් එකෙන් ගිහිල්ලා බලමු අපි කොහොමද ඒ ටික කරලා තියෙන්නේ කියලා ආෆ්ටර් වෙල්ඩ් එකේදී. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ආෆ්ටර් ෆෙක්ට් එක ඇතුළට. එතකොට ඔයාලට මෙතන දිහා කියලා දෙන්න යන්නේ කොහොමද ෂොට් එක ෆයිනල් කරේ කියලා. අපි පෝස් කරන් උත්තර කරන් ආවට පස්සේ මෙතන තමයි අර ෂොට් එකේ බියුටි එක තමයි වැඩි කරලා ෂොට් එක ෆයිනල්ම කරලා තියෙන්නේ මම ආෆ්ටර් ෆෙක්ට් එකේදී. ඒක නියුක් එක නම් මට ගන්න පුළුවන්. ඒකට වඩා මට ආෆ්ටර් ෆෙක්ට් එක තුන්දි ෆ්‍රෙන්ඩ්ලි හින්දා මම ආෆ්ටර් ෆෙක්ට් වලට ඒක අරන් ආවා. ඒක මට පොඩ්ඩක් ලේසි අතන කරනවා නේද මෙතන ඇවිල්ලා තල එකක් දාලා ෆයිනල් කරලා යවන එක. ඉතින් අන්නේ ඉඳන් මම අරන් ආවා. ඉතින් ඔයගොල්ලන්ට අපි නියුක් එකේදී රෙන්ඩර් කරගෙන ඉන්නේ මෙන්න මේ වගේ වීඩියෝ එක. ඔන්න ඔයගේ ෆයිල් එක තමයි අපි නියුක් එකෙන් අරන් ඉන්නේ. ගන්න පේනවනේ වීඩියෝ එක කොහොමද තියෙන්නේ කියලා. ඊට රෝ කියලා කිව්වොත් අපි ඉතින් දැන් මේකට අපි සාස් ෆීඩ් කරන්න පුළුවන් කලර් ග්‍රේඩ් එක කරලා එම් ෆීඩ් කරන්න බැරි නිසා මම මේකට කැමරා ෂේක් එකක් දීලා තිනවා. මොකද මට කැමරා ෂේක් එකක් දුන්නා. මේක ළඟින් යනකොට ගැස් වෙනවා. ඩිස්ටෝර්ට් කරගත්තා මේ ෆෝඩ ලෙන්ස් ඩිස්ටෝෂන් එක තිබ්බම හොඳයි කියලා තේරෙන්නේ නැව මොනේ කිව්වට ලෙන්ස් ඩිස්ටෝෂන් එක. දැන් මම ක්‍රොමැටික් අප්‍රොෂන් එක පොඩ්ඩක් පාවිච්චි කළා. ක්‍රොමැටික් අප්‍රොෂන් එක කියන්නේ දැන් සිනමාවේදී ගොඩක් පාවිච්චි කරන එකක්. ඒක ක්‍රොමැටික් අප්‍රොෂන් එක කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ Google search කරලා මතර බලන්න පුළුවන් ලුක් විස්තර දෙන එක. ඒක සෑහෙන්න පාවිච්චි කළා දෙන ඉස්සර ෆොටෝග්‍රැෆි වලට. දැන් සිනමාවෙත් ඒක පාවිච්චි කරනවා. ඉතින් ඒක ගොඩක් වටිනවා අපේ ෂොට් එක ට්‍රීට් කරන්න. ඒක ක්‍රොමැටික් අප්‍රොෂන් එක පාවිච්චි කරනවා අමුතු ලස්සනක් එනවා. මුතු දේවල් ටික නිලිපිලා එනවා. අන්නේ වගේ දේවල් ටික එනවා. ඉතින් ඔයගොල්ලෝ try කරලා බලන්න ක්‍රොමැටික් අප්‍රොෂන් එක. ඉතින් ඒකත් එක්ක මම කලර් ග්‍රේඩේෂන් එකක් දාගෙන දිනවා අපේ මැජික් බුලට් එකෙන්. ඇස්සේ මම ටොප් එක දාගත්තා. ওই ටික තමයි කරගෙන තියෙන ආෆ්ටර් ඉෆෙක්ට් එකට ඇවිල්ලා. එහෙනම් ඉතින් ඔයගොල්ලෝ මම හිතනවා අද වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා. අද ෂෝට් බෑග්ග්‍රවුන්ඩ් එක තමයි කතා කළේ. අනිත් දවසේ මේකේ පාර්ට් 1 පාර්ට් 2 පාර්ට් 3 කියලා එහෙම කොටස් සෙට් දියෝගලන් දැනගන්න පුළුවන්. ඒ කොටසෙන් කොටස මේ දේවල් කලේ කොහොමද කියන එක හරියටම විස්තර ඇතුව කතා කරගන්න පුළුවන් වෙයි. ඉතින් අද කතා කරපු දේ මම හිතනවා ඔයගොල්ලෝ යම් කිසි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. කොහොමද සාමාන්‍ය ෂෝට් එකක් කොම්පොසිට් කරගන්නේ ෆයිනල් එක දක්වා එනකන් කොහොමද කියන එක ඔයගොල්ලෝ අයිඩියා එකක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඒත් එක්ක මතක් කරනවා මගේ channel එක දැම්ම subscribe කරලා නැත්නම් දැම්ම කියලා subscribe කරන්න, කමෙන්ට් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න මතක් කරන්න එපා, ෂෙයා කරන්න තවත් කෙනෙක්ට මේක දැනුවත් වෙන්න. ඉතින් ඒ දේවල් කරන්න කියලා ඉල්ලා සින්නකම. ඉතින් මම අද යන්න කලිනුත් මතක් කරනවා මේ වීඩියෝ සාර්ථක කරගෙන රමේෂුයි ලක්ෂිතයමට ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් ඒ දෙන්නට බොහොම ස්තුතියි කියලා කියනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේ අලුත් ටියුටෝරියල් එකක් අරන් එන්නම්. එහෙනම් හැමෝටම ගිහිල්ලා එන්න. ජය වේවා මේ VFX bootcamp.